අද මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Hyperlane කියන ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන්. මේ ප්‍රොජෙක්ට් එකේ අනාගතයේදී airdrop එකක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා හිතලා මම මේ ප්‍රොජෙක්ට් එකේ airdrop එකේ participate කරා. ඔයගලන්ටත් මම එහෙම හිතලා තමයි මේ වීඩියෝ එක share කරේ. මේ airdrop එක confirm කරලා නැහැ තාම මේගොල්ලන්ගේ tokenomics මුකුත් list කරලා නැහැ. අනාගතයේදී මේගොල්ලන්ගේ token එක launch කරද්දී අපිට airdrop එක ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම ඔයගලන්ට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයගලන්ට කැමති නම් මේ ප්‍රොජෙක්ට් එක ගැන හොයලා කරනවද නැද්ද කියලා හිතන්න පුළුවන්. මම මේ ආඩ්‍රොප් එකේ පාටිසිපේට් කරපු නිසා තමයි මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් මේ ආඩ්‍රොප් එක ගැන කතා කරන්නේ. මේ Hyperlane කියන ආඩ්‍රොප් එක ප්‍රොජෙක්ට් එක ගැන කියනවා නම් ඔයගලන්ට ලේසියෙන්ම තේරුම් කරනවා නම් ඔයගලන් දන්නවනේ layer 0 කියන ප්‍රොජෙක්ට් එක මම හිතනවා හැමෝම වගේ දන්නවා ඇති කියලා. මේ layer 0 කියන ප්‍රොජෙක්ට් එකේ ආඩ්‍රොප් එක තාම අපිට ලබා දුන්නේ නැහැ. නමුත් ළඟදිම ලබා දෙයි. ඔයගලන්ට දැන් නම් ඒකට පරක්කු වැඩි ගොඩක් දුරට මේ ආඩ්‍රොප් එක පාටිසිපේට් කරන්න. ඒ layer 0 කියන ප්‍රොජෙක්ට් එක තව වෝම් හෝල් කියන ප්‍රොජෙක්ට් එක තියෙනවා. ඒක නම් එයාඩ්‍රොප් එලිජිබිලිටි චෙක් කරන්න දීලා තියෙන මමත් ඒක ෂෙයා කරේ නැහැ. තව සොකට් කියලා තියෙන ප්‍රොජෙක්ට් එකක් අන්නේ ප්‍රොජෙක්ට් වගේම මේ Hyperlane කියන්නේත් අපි දැන් නෙට්වර්ක් දෙකක් කියන්නේ එක නෙට්වර්ක් එකක ඉඳන් තව නෙට්වර්ක් එකකට බ්‍රිජ් කරද්දී ඒක අතරමැදි ට්‍රාන්සැක්ෂන් ෆී යනවනේ. මෙන්න මේ Hyperlane කියන නෙට්වර්ක් එක හරහා ගිහි හරහා ට්‍රාන්සැක්ෂන් එකක් කරලා අඩු ෆී එකකින් කරගන්න පුළුවන් විදිහට සිස්ටම් එකක් තමයි මේ Hyperlane කියන නෙට්වර්ක් එකෙත් වෙන්නේ. layer 0 එක වගේම තව විස්තර ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ ඕගොල්ලන්ගේ දේවල් කියවලා ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. මම ඒව ගැන කතා කරන්නේ නැහැ. ඕගොල්ලන්ට ඕන නම් ඒ විස්තර ටික දැනගන්න පුළුවන්. මේ Hyperlane කියන airdrop එකට පාටිසිපේට් කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම ෆන්ඩ් එකක් තියෙන්න වෙනවා. මේක ෆ්‍රී නෙමෙයි. ඕගොල්ලන්ට මේන් නෙට් ටාස්ක් තමයි තියෙන්නේ. මේකෙදි අපිට දැනට බ්‍රිජ් 3ක් තියෙනවා යූස් කරන්න. මේගොල්ලන්ගේ ඔෆිෂියල් ब्रिज वगेम तब मे ING यानी इंजेक्टिव नेटवर्क यूज कर लिट मेतन टोकन ब्रिज करगा पुलवा एक Hyperlane गेम अतिए वगेम NFT ब्रिज करगा पुलवा मेन मे मर्कली हरा एक Hyperlane नेटवर्क हरा NFT ब्रिज करगा पुलवा मे तुणगे तम मैं मे वीडियो के कथा करोलंट मे यार रुपये पार्टिसपेट करोलंट केपल वोलट अवश्यवेनवा मेनली अभी अवश्यवेन केपल वोलट इवागे मेटामास वोलट अवश्यवेनवा ओगोला मे वोलट दिखा मैं हितन ऐड करगे अति दिन तमला एक्सटेन विद्युत ऐड करगे अति वोलट क्रियेट करगे ඇති කියලා මම හිතනවා. ඕගොල්ලන්ට මේ වොලට් එකේ මේ එක්ස්ටෙන්ෂන් එකේ ලින්ක් එකක් මම දාලා තියන්නම් කොයිකටත්. ඕගොල්ලන්ට තියෙන්නේ මේ වොලට් එක ක්‍රියේට් කරගන්න මම දැන් ඔක්කොම ස්ක්‍රීන් රෙකෝඩ් කරලා තියෙන්නේ. ආඩ්‍රොප් එකේ පාටිසිපේට් කරන්නේ කොහොමද කියලා මම මේ ඊයේ රෙකෝඩ් කරේ. අද තමයි මේ රෙකෝඩ් එක කරන්නේ. ඕගොල්ලන්ට මේකෙදි මුලින්ම ඩිපොසිට් කරගන්න ඕනේ මෙන්න මේ ටියා කියන කොයින් එක. මම හිතනවා ඔයගොල්ලන් දන්නවා ඇති හැමෝම මේ ටියා කියන එක. මේ ටියා කියන කොයින් එක තමයි ඔයගොල්ලන් ඩිපොසිට් කරගන්න ඕනේ. ඔයගොල්ලන් මේ Kepler wallet එක ක්‍රියේට් කරලා මෙන්න මේ ටියා Celestia network එකේ මේ ටියා ඩිපොසිට් කරගන්න ඕනේ. ඔයගොල්ලන් තියෙන මේ ඇඩ්‍රස් එක කොපි කරගන්න. මෙතනින් ඇඩ්‍රස් එක කොපි කරගෙන Binance, Bybit වගේ exchange එකකට ගිහිල්ලා ටියා කොයින් ටික buy කරගන්න. ඔයගොල්ලන් buy කරද්දී ඔයගොල්ලන්ගේ maximum amount ඔයගොල්ලන්ට ගන්න පුළුවන් amount එක buy කරගන්න. amount එක වැඩි වෙන තරමට හොඳයි. ඔයගොල්ලන් මේකේ volume එක සාමාන්‍යයෙන් ඩොලර් 1000ක් වගේ හදනවා නම් හොඳයි. airdrop එකේ reward එක වැඩි කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැම්ම 1000 හදන්න බැරි වුණත් ඔයගොල්ලන්ගේ තියෙන fund එකෙන් coin ටික buy කරගන්න. buy කරලා ඔයගොල්ලන් මේක deposit කරගන්න ඕනේ. deposit කරද්දී ඔයගොල්ලන්ට මේ address එක copy කරලා Binance එකේ paste කරන්න. paste කරලා network එක select කරන්න. ඔයගොල්ලන්ට memo එකක් இல்லයි Binance එකේ withdraw කරද්දී memo එකක් இல்லයි. memo එකක් දෙන්න ඕනේ නැහැ. මේ address එක හරියට copy කරලා දීලා ඔයගොල්ලන්ගේ amount එක දීලා withdraw කරන්න ඕනේ. විද්‍රෝ කරද්දී ඔයගලන් සාමාන්‍යයෙන් ඩොලර් 1.7ක් ඩොලර් 1.8ක වගේ ෆී එකක් යනවා. ඔයගලන් ඒ විදිහට විද්‍රෝ කරගන්න. විද්‍රෝ කරගත්තට පස්සේ ටික වෙලෙකින් ඔයගලන්ට මේකට TR ඩිපොසිට් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මේකට ING ඩිපොසිට් කරගත්තොත් තව වැඩි ටිකක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට ING ඩිපොසිට් කරගන්න තියෙන්නේ. මෙතනින් ඇඩ්‍රස් එක කොපි කරලා Binance Bybit එකෙන් ING buy කරගන්න තියෙන්නේ. buy කරලා ඉවර වෙලා ඔයගලන්ට ING මේකට විද්‍රෝ කරගන්න තියෙන මෙතනින් ඇඩ්‍රස් එක කොපි කරගත්තා. Binance එකේ paste කරා memo එකක් ඉල්ලනවා. memo එක දෙන්න ඕනේ නැහැ. ඇඩ්‍රස් එක ඔයගලන්ට paste කරලා මේකට ING ඩිපොසිට් කරගන්න තියෙන්නේ. ඒ විදිහට ඩිපොසිට් කරගත්තා පස්සේ මම ඔයගලන්ට වීඩියෝ එකේ කියන විදිහට ඔයගලන්ට වැඩ ටික කරගන්න පුළුවන්. මේකේ ඔෆිෂියල් බ්‍රිජ් එකේදී අපි Celestia network එකේ ඉඳන් මේ Neutron කියන network එකට දානවා. ඊට පස්සේ මේකේ තව අපිට
නෙට්වර්ක් කිහිපයක් තියෙනවා මැන්ට එකට දානවා ආර්බිට්‍රම් එකට දානවා ඒ විදිහට මම ට්‍රාන්සැක්ෂන් කරනවා ඒ වීඩියෝ එකේ කියන විදිහටම ඕගොල්ලන් කරගන්න ඕගොල්ලන්ට අපහැදිලි යමක් තිබ්බොත් මගේ ගෲප් එකට ජොයින් වෙලා මැසේජ් එකක් දාන්න මම ඔන්ලයින් හිටියොත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා ඒ විදිහට තමයි ඕගොල්ලන්ට මේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න තියෙන්නේ අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් මගේ ටෙලිග්‍රෑම් channel එකට ජොයින් වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම ටෙලිග්‍රෑම් channel එකට ජොයින් වෙන්න ඕගොල්ලන්ට මේ airdrop වලට අවශ්‍ය link ඔක්කොම ටෙලිග්‍රෑම් channel post එකෙන් ලබා ගන්න පුළුවන් ඒ වගේම ඔයගොල්ලන් මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරගෙන bell icon එකත් click කරගෙනම යන්න අපි දැන් බලමු මේ Hyperlane airdrop එකට join වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට මේ links ඔක්කොම බලා ගන්න පුළුවන් Telegram channel post එකේ ඒ post එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම් ඔයගොල්ලන් ඒකෙන් පළවෙනි link එක click කරලා එන්න මේ Hyperlane එකේ පළවෙනි official bridge එකේ link එක click කරලා ආවට පස්සේ ඔයගොල්ලන්ට මේකට wallet එක connect කරගන්න එනවා මේකට ඔයගොල්ලන්ට MetaMask wallet එක වගේම Kepler wallet එක use කරන්න පුළුවන් මෙතනදී අපි වැඩිපුර use කරන්නේ Kepler wallet එක mainly වශයෙන් Kepler wallet එකේ අපි මේ Celestia කියන يعني Celestia ගේ network එකේ කියන කොයින් එක තමයි අපි මේකේදී බ්‍රිජ් වලට යූස් කරන්නේ අපිට මේකට ඩිපොසිට් කරගන්න පුළුවන් Binance එකෙන් Bybit එකෙන් වගේ ඔයගොල්ලන් ඩිපොසිට් කරගන්න පුළුවන් TIA buy කළා සාමාන්‍යයෙන් ඩොලර් 1.6ක් 7ක වගේ fee එකක් යනවා ඔයගොල්ලන්ට ඩිපොසිට් කරගන්න මම හිතනවා ඔයගොල්ලන් මේ Kepler wallet එහෙම දැනටමත් ඇඩ් කරගෙන ඇති කියලා මොකද ගොඩක් airdrop වලට අපිට Kepler wallet එක ඕන වුණ නිසා ඔයගොල්ලන් ඒ විදිහට මුලින්ම Celestia ටිකක් කියන්නේ TIA coin ටිකක් buy කළා ඔයගොල්ලන් මුලින් ඩිපොසිට් කරගෙන ඉන්න මම හිතනවා මේ process එක ඔයගොල්ලන්ට දන්නව ඇති කියලා ඩිපොසිට් කරන process එක විද්‍රෝ කරද්දී ඔයගොල්ලන්ට දාන්න පුළුවන් මැක්සිමම් amount එක විද්‍රෝ කරගන්න ඔයගොල්ලන් ගාව ලොකු බැලන්ස් එකක් නැත්තම් දැනට ට්‍රාන්සැක්ෂන් එකක් දෙකක් කරලා තියාගන්න මොකද ඒක දවස් ගාන මන්ත් ගාන කවුන්ට් වෙන නිසා ඔයගොල්ලන්ගේ amount එක වැඩි වෙන තරමට තමයි ඔයගොල්ලන්ට airdrop reward එකත් වැඩි කරගන්න පුළුවන් මම නම් recommend කරන්න පුළුවන් තරම් volume එක 1000ක් හදන්න බලන්න අද නැතත් තව මාස ගාන මාසය 3-4ක් තමයි ඉත වැඩි වෙන්න පුළුවන් airdrop එක ලැබෙද්දී ඒ වෙද්දී ඔයගොල්ලන් volume එක හදලා තිබ්බොත් ඔයගොල්ලන්ට හොඳ reward එකකට යන්න පුළුවන් වෙයි මම ඒක කිව්වේ ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටින නිසා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මෙතන connect wallet කියන option එක click කරන්න click කළා ඉවර වෙලා ඔයගොල්ලන්ට මේ විදිහට එනවා මෙතනින් cosmos කියන network එක තමයි ඔයගොල්ලන් select කරන්න ඕනේ select කළා ඔයගොල්ලන්ගේ wallet එක connect කරගන්න මේ විදිහට Kepler wallet එක select කරන්න එනවා Kepler wallet එක select කළා ඔයගොල්ලන්ගේ wallet එක මෙතනට connect කරගන්න තියෙන්නේ ඒ විදිහට කනෙක්ට් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට interface එක තියෙනවා මෙතනදී Celestia Celestia තියෙනවා ඊට පස්සේ අපිට මෙතනින් අපි බැලන්ස් එක බලා ගන්න පුළුවන් මෙතනින් අපිට networks ටිකක් බලා ගන්න පුළුවන් මම මෙතන neutron කියන network එකට තමයි මුලින්ම TIA ටිකක් bridge කරන්න යන්නේ මෙතන max amount එක දෙන්න එපා යම් කිසි ප්‍රමාණයක් තියා ගන්න fee වලටත් ඕන නිසා ඊට පස්සේ මෙතන ඕගලන්ට බලා ගන්න පුළුවන් self කියලා තියෙන ඒක click කරන්න ඒක click කරාට පස්සේ ඕගලන්ගේ wallet address එක auto මෙතනට add වෙනවා add වුණාට පස්සේ ඕගලන්ට තියෙන්නේ මෙතන continue කියන option එක click කරලා ඕගලන්ට මෙතන send send neutron කියන එක click කරන්න ඊට පස්සේ approve කරන්න එනවා ඔයගොල්ලන් ඒක approve කරගන්න ටික වෙලාවක් ඔයගොල්ලන් මේ විදිහට load වෙලා තියලා ඒක approve කරගන්න එනවා ඒක approve කරගත්තට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ විදිහට send success කියලා එනවා මෙතනදී ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් official bridge එකෙන් අපිට neutron එකෙන් ඉඳන් Celestia එකට වෙන network එකකට දාන්න බෑ නමුත් අපිට Celestia වලට ආයි token එක ගන්න එක හොඳයි මොකද අපි වැඩිපුර Celestia network එකෙන් කරන එක හොඳ නිසා ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන් Kepler wallet එකට එන්න Kepler wallet එකට ආවට පස්සේ මෙතෙන්ට ඔයගොල්ලෝ මුලින්ම neutron network එක ඇඩ් කරගන්න ඕනේ මේ විදිහට manage visibility කියන එකට එන්න. ඇවිල්ලා මෙතන neutron කියන network එක select කරන්න search කරලා select කරලා network එක save කරගන්න. save කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ Kepler wallet එකට neutron network එක ඇඩ් වෙලා ඔයගොල්ලන් TIA balance එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් ඒ බැලන්ස් එක උඩ ක්ලික් කරන්න. ඔයගොල්ලන්ගේ neutron TIA බැලන්ස් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන IBC send කියලා ඔප්ෂන් එකක් තියෙනවා. send එක නෙමෙයි IBC send කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කළා මෙතන Celestia ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් home කියලා දෙනවා. ඔයගොල්ලන් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් Celestia address එක එනවා. address එක ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙතනදී max amount එක දීලා next click කරන්න තියෙන memo එකක් දෙන්න ඕනේ නැහැ max amount එක දීලා next click කරන්න. ඒ විදිහට next click කරලා මේක approve කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ wallet එක ඇතුළෙම process වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් pending විදිහට transaction එක තියෙනවා. ඒක දි වෙන්නේ neutron network එකේ තියෙන ඔයගොල්ලන්ගේ TIA ටික Celestia network එකට ආයි send වෙනවා පොඩි දශම ගානක fee එකක් යන්නේ. ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් Celestia network එකෙන් මේ transaction එක success වෙලා මගේ TIA ටික Celestia network එකට ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට කරගත්තාට පස්සේ නැවතත් ඔයගොල්ලන් මේ bridge එකට එන්න.
ඇවිල්ලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්ජෙක්ටිව් එකට අපිට මේක කරන්න බෑ තවම ඊට පස්සේ මෙතන යට තියෙන ආර්බිට්‍රම් කියලා ආර්බිට්‍රම් එක මම සිලෙක්ට් කරනවා අපිට ආර්බිට්‍රම් වලට සිලෙක්ට් කරලා මෙතන මම මවුන්ට් එක දානවා මවුන්ට් එක දාලා මෙතනට ඇඩ්‍රස් එක දෙන්න නම් අපි මෙටාමාස් වොලට් එක කනෙක්ට් කරගන්න ඕනේ ඕගොල්ලන් මෙතන කෙප්ල කියන එක උඩ ක්ලික් කරලා කනෙක්ට් වොලට් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මෙතන එතේරියම් කියන එක ක්ලික් කරන්න ක්ලික් කරලා ඔයගලන් තියෙන මෙටාමාස් වොලට් කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ මෙටාමාස් වොලට් එක මේකට කනෙක්ට් කරගන්න ඕනේ. එතකොට ඔයගලන්ගේ වොලට් දෙකම කනෙක්ට් වෙනවා. කෙප්ලේ එකයි මෙටාමාස් වොලට් එකයි දෙකම කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ විදිහට කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරගත්තට පස්සේ ඔයගලන්ට වොලට් දෙකම මෙතන කනෙක්ට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන් තියෙන කලින් වගේම මෙතන self කියන එක දුන්නට පස්සේ ඔයගලන්ගේ වොලට් ඇඩ්‍රස් එක පෙන්නනවා. පෙන්නලා ඔයගලන් තියෙන මේ විදිහට Arbitrum network එකට send කරගන්න. ඔයගලන්ට Arbitrum එකට send කරද්දී Arbitrum network එකේ Arbitrum network එකේ ETH තියෙන්න ඕනේ. මොකද මේක transaction Arbitrum වල transaction fee යන්නේ ETH වලින්. මම දැන් ඒක success send කරගත්තා, bridge කරගත්තා. දැන් මගේ Arbitrum network එකේ තියෙන ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. Celestia වලට මෙතනදී bridge කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම මෙතන injective කියන එකට දෙන්නේත් නැහැ. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකෙදී අපිට දෙන්නේ අර neutron කියන එකට විතරයි. අපි නැවතත් මේ neutron කියන එකට TR ටික withdraw කරගන්න ඕනේ, bridge කරගන්න ඕනේ. මේක මේ විදිහට තමයි දැනට කරන්න තියෙන්නේ. මේ විදිහට max amount එක දාලා නැවතත් ඔයගලන් self කියන එක click කරලා neutron එකට TR ටික දාගන්න. දැන් මෙතනදී මම කරේ මගේ Celestia network එකේ තිබ්බ TR ටික Arbitrum එකට දැම්ම MetaMask එකේ. ඊට පස්සේ MetaMask එකේ තියෙන Arbitrum network එකේ තියෙන TR ටික මේ විදිහට මම neutron එකට දානවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් fee එක $2.11 ප්‍රමාණයක් යනවා මට confirm කරගන්න. ඔයගලගේ Ethereum balance එකක් Arbitrum එකේ තියෙන්න ඕනේ මේවා කරගන්න. ඔන්න ඒක සක්සස් වෙලා තියෙන්නේ. දැන් neutron network එකට මගේ TR ටික send වෙලා තියෙන්නේ. අපි දැන් බලමු TR ටික ඇවිල්ලාද තියෙන්නේ කියලා. ඒකට ටික වෙලාවක් යනවා සාමාන්‍ය විනාඩි 2 3ක් යයි තාම බලමු අපි බැලන්ස් එක ඇවිල්ලාද කියලා. ඔන්න බැලන්ස් එක ඇවිල්ලා තියෙන්නේ. අපිට තියෙන ඉතින් කලින් කරා වගේම මේ විදිහට ඇවිල්ලා අපේ ඊට පස්සේ neutron එකේ තියෙන TR ටික Celestia එකට දාගන්න. ඔන්න දැන් මම ඒක සක්සස් කරගත්තා. ඒ විදිහට කරගන්න මම දැන් මේක ස්පීඩ් කරේ මම කලින් ඔයගලන්ට පැහැදිලි කරානේ. ඒ විදිහට ඔයගලන් TR ටික නැවත neutron එකේ තියෙන ඒවා ටික Celestia එකට හරව ගන්න. හරව ගත්තට පස්සේ ඔයගලන් තියෙන නැවතත් මෙතන Celestia select කරලා මෙතන යට ඔයගලන්ට මැන්ට බලා ගන්න පුළුවන්. මැන්ට කියන එක ඔයගලන් මෙතන මැන්ට කියන එක select කරලා මැන්ට network එක මෙතනින් නැවතත් amount එක type කරලා ඔයගලන්ගේ wallet address එක දෙන්න තියෙන max amount එක දෙන්න එපා. fee එකට ප්‍රමාණයක් තියලා ඔයගලන්ගේ wallet address එක මෙතනට දාලා send click කරන්න. ඒකෙදිත් ඔයගලන්ට මැන්ට network එකේ කියන්නේ metamask network එකේ ඔයගලන්ට මැන්ට network එකෙන් ETH තියෙන්න ඕනේ. නැවතත් ඔයගලන්ගේ TR ටික ගන්න නම් මතක ඇතුව ඔයගොල්ලන් ඒක ඩිපොසිට් කරගෙන තියාගන්න. මම හිතනවා ඔයගොල්ලන් ඒක දන්නවා ඇති කියලා. ඔන්න ඒ ට්‍රාන්සැක්ෂන් එක සක්සස් විදිහට තියෙන්නේ. ඔන්න දැන් කලින් වගේම මේ මැන්ටා එකේ තියෙන ටිකත් අපිට Celestia එකට දාගන්න බෑ. ඒ නිසා මම මෙතන neutron කියන එකට කලින් වගේම මගේ මැන්ටා network එකේ තියෙන TR ටික max amount දීලා මගේ neutron network එකට මේ විදිහට bridge කරගන්නවා. මේ විදිහට neutron එකට bridge කරගත්තට පස්සේ ඉතින් අපි ආයි කරන්න ඕනේ අපේ Kepler wallet එකට ගිහිල්ලා සුපුරුදු පරිදි neutron wallet එකේ තියෙන TR ටික Celestia network එකට හරව ගන්න එක. ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී මැන්ටා එකෙන් යන්නේ අපිට $0.54 වගේ ප්‍රමාණයක්. මම මේ ට්‍රාන්සැක්ෂන් එකත් කන්ෆර්ම් කරගන්නවා. කන්ෆර්ම් කරගත්තට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් එකක් send කියලා ඇවිල්ලා මේකත් ට්‍රාන්සැක්ෂන් එක සක්සස්ෆුල් වුණා. දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ අපිට කලින් වගේම දැන් මේක කරගන්න තියෙන්නේ දැන් neutron network එකේ තියෙන ටික අපිට හරව ගන්න. මගේ දැන් ඔන්න බැලන්ස් එක ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම නැවතත් Kepler wallet එකට ගිහිල්ලා මගේ TR ටික Celestia එකට මම IBC send කියන එකට ගිහිල්ලා මම මේ විදිහට මේ max amount දීලා මගේ TR ටික Celestia network එකට හරව ගන්නවා. මොකද අපි Celestia network එකෙන් තමයි මේක කරන්න ඕන නිසා තමයි අපි මේ විදිහට හරව ගන්නෙ. ඔන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ දැන් TR ටික Celestia network එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට Celestia network එකෙන් වැඩ ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ injective කියන ING network එකෙන් තමයි වැඩ ටික කරගන්න තියෙන්නේ. මගේ ING amount එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් පොඩි amount එකක් තියෙන්නේ. මම ඒක කරන විදිහ පෙන්වන්න. ඔයගලන් මෙතනට ඇවිල්ලා මෙතන injective කියන එක select කරන්න. select කළා මෙතනට ING EVM කියන එක select කරන්න. ඒ කියන්නේ MetaMask wallet එක තමයි EVM කියන්නේ. ඊට පස්සේ මෙතනට ඔයගලන්ට amount එක දාන්න තියෙන්නේ මට wallet
බොලට් එක කනෙක්ට් කරගන්න එනවා නැවතත් මම බොලට් එක කනෙක්ට් කරගන්නවා මගේ amount එක පොඩි ප්‍රමාණයක් තියෙන්නේ මෙතන bridge එක නම් වෙන්නේ නැහැ මේකේදී error එකක් එනවා මම මෙතනට පොඩි amount එකක් වන් type කරලා පෙන්නන්නම් කොහොමද කරන්න කියලා මම මේ විදිහට පොඩි amount එක select කරලා self click කරලා මගේ බොලට් address එක දාගන්නවා දාගෙන මම මේ විදිහට transaction එක ඔයගලන්ට කරන විදිහ පෙන්නන්න මේ විදිහට error එක එනවා ඔයගලන් error එක එන්නේ ඔයගලගේ amount එක පොඩි නිසා يعني මම දාන amount එක පොඩි නිසා මෙතනදී error එක එන්නේ ඔයගලන් වැඩිපුර amount එකක් ING වලට deposit කරගන්න ඊට පස්සේ ඔයගලන් ඒක complete කරගත්තට පස්සේ දෙවනි link එකක් දාලා තියෙනවා තව මේ වෙනම injective bridge එකක් ඒකත් hyperlane කියන network එකෙන් යන bridge එකක් ඔයගලන් මෙතනට ඇවිල්ලා ඔයගලගේ wallet එක connect කරගන්න මගේ metamask wallet එක මම දැන් මෙතනට connect කරන් තියෙන්නේ මම දැන් kepler wallet එක තමයි connect කරගන්නේ මම දැන් මේ විදිහට kepler wallet එක cosmos කියන network එකෙන් connect කරගන්නවා ඕගොල්ලන්ට පුළුවන් inevm network එක add කරගන්න මෙතනට metamask wallet එක connect කරාට පස්සේ add කරගන්න එන ඕගොල්ලන්ට එතනින් add කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ විදිහට network දෙක select වෙලා තියෙන්නේ මෙතෙන්ට මම address එක දාලා amount එක type කරනවා මෙතෙන්ට පොඩි amount එකක් දාන්න මෙතනදී නම් මගේ bridge එක complete වෙනවා මම මේ විදිහට send කියන එක click කරලා මේ transaction එක confirm කරගන්නවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් කලින් නම් error එක ආව දැන් නම් මෙතන pop up confirm message එක ඇවිල්ලා තියෙන්නේ මම මේ විදිහට transaction එක approve කරගත්තට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔන්න මගේ transaction එක complete වෙලා තියෙන්නේ inevm කියන එකට يعني injective EVM EVM කියන එකට bridge වෙලා තියෙන්නේ කියලා. يعني metamask wallet එකට දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා මේගොල්ලන් කියනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඒක network දෙක මාරු කරන්න INVM කියන එකේ ඉඳන් injective කියන. يعني metamask එකේ ඉඳන් ඔයගොල්ලන්ට kepler wallet එකට ආයි දාගන්න තියෙන්නේ. මම ඒකත් ඔයගොල්ලන්ට කරන විදිහ පෙන්නන්නම්. මෙතනට ඔයගොල්ලන්ගේ amount එක type කරගන්න. fee එකට ප්‍රමාණයක් ඔයගොල්ලන් ඉතිරි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ wallet address එක මෙතනට දාලා send injective කියන එක click කරලා ඔයගොල්ලන්ට තියෙන්නේ transaction එක confirm කරගන්න. metamask එකේ මේක confirm කරන්න නම් පොඩි fee එකක් යන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ confirm කරගන්න. මගේ දැන් මෙතන දියර එක එන්නේ මෙතහමාස් කේ පොඩි ෆී එකක් පොඩි ප්‍රමාණයක් තියෙන නිසා ඕගොල්ලන් මේක කරද්දි ටිකක් වැඩි ප්‍රමාණයක් දාලා ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් කරගන්න ඕගොල්ලන්ට මේක කරන්න බැරි වුණා සෙලෙස්ටියා එක විතරක් හරි කරගන්න මොකද ඕගොල්ලන්ට එයාඩ්‍රොප් රිවෝඩ් එක ගන්න නම් අඩුම ගානේ ට්‍රාන්සැක්ෂන් 3-4ක්වත් කරලා තියෙන්න ඕනේ ඕගොල්ලන්ට පුළුවන් තරම් වැඩ ටික මේකේ කරගන්න ඊට පස්සේ ඕගොල්ලන්ට මේකේ වැඩ ඉවරුනාට පස්සේ මේකේ අපිට තියෙනවා තව NFT bridge කරන්න එකක් තියෙනවා මේ Merkle කියන එකේ hyperlane එකේ තියෙන්නේ මෙතනට ආවිල ඔයගොල්ලෝ wallet එක connect කරගන්න connect කරගෙන ඉවර වෙලා metamask wallet එක connect කරගෙන මෙතනට මම දැන් arbitrum network එක select කරන්නේ select කළා මම මෙතන min කියන option එක click කරනවා මෙතනදී අපි මුලින්ම NFT එක min කරගන්න ඕනේ ඒක තමයි මේ min කියන option එක click කළා මම NFT එක min කරගන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මින් කරන් $1.5ක වගේ ෆී එකක් මෙතන දියනවා මම කන්ෆර්ම් කියන එක ක්ලික් කරනවා ඔයගොල්ලන් කැමති network එකකින් පුළුවන් ඊට පස්සේ මින්ට් උනාට පස්සේ මෙතන bridge කියන option එක ක්ලික් කරන්න bridge කියන option එක ක්ලික් කරලා කන්ෆර්ම් ක්ලික් කරන්න මම දැන් මේ Celo network එකට තමයි මෙතනදී bridge කරන්නේ ඔයගොල්ලන්ට කැමති network එකකට bridge කරගන්න පුළුවන් මම තිබ්බ එකම හේ select කරලා bridge කරලා දැම්මේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා ওই විදිහට ඔයගොල්ලන්ට මින් කරලා ඊට පස්සේ bridge කරාට පස්සේ ඒකේ transaction එකත් හරිය අපි මේ වැඩිපුර වැඩ කරන්න කරන්න තමයි අපි ඇක්ටිව් ඉන්නවා කියලා ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම ඔයගොල්ලන්ට මේ ස්ටෙප්ස් ඔක්කොම ටික කතා කරේ. මේ airdrop එක අපිට මේ වැඩ ටික තමයි කරගන්න තියෙන මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයගොල්ලන් නොපැහැදිලි එකක් තිබ්බොත් ආයි චුට්ටක් බෑක් වෙලා වීඩියෝ එක බලන්න. එහෙම නැත්නම් Telegram group එකේ message එකක් දාන්න. මට time එකක් නැති හින්දා තමයි මම මේ පුළුවන් ඉක්මනට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක complete කරේ. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක like කරන්න, comment කරන්න, ඒ වගේම නොදන්න යාළුවන් දැනගන්න වීඩියෝ අනිවාර්යයෙන්ම share කරන්න.